අයිබෝවන් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා ෆොටෝ හබ්බල්ගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා preview එකේ දැක්ක TikTok එකේ trending මේ යන beat shake video එක කොහොමද හදන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් video එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම ඔය යට තියෙන රතු පාට subscribe button එක click කරලා මාව subscribe කරන්න. එහා පැත්තේ තියෙන notification bell icon එක click කරලා notification all දාලා තියාගත්තොත් මම video එකක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් video එක අවසාන වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වැඩේ කරගන්න අපිට ඕන කරන ඇප්ලිකේෂන් එක තමයි මෙන්න මෙතන තියෙන CapCut කියන ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ මේ CapCut ඇප්ලිකේෂන් එක නැත්නම් ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන තියෙන Play Store එකට. Play Store එකට ගිහිල්ලා මෙන්න මේ search bar එකේ search කරන්න මෙන්න මේ විදිහට CapCut කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට CapCut ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ ඔයාලට කරගන්න තියෙන්නේ මේ CapCut ඇප්ලිකේෂන් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන open button එක click කරලා මේ ඇප්ලිකේෂන් එක open කරගන්න. ओपन करादी मेन में वगे इंटरफेस अपने बलागान पुलवा ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන new project කියන එක click කරගන්න එක. ඊට පස්සේ ඔටෝමැටිකලිම අපේ ගැලරියේ තියෙන videos තමයි ඉස්සරලාම පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන photos කියන එක select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ ගැලරියේ තියෙන photos බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ beat shake video එක හදා ගන්න ඕනේ photos 11ක් මෙන්න මේ විදිහට select කරගන්න. ඉතින් මම මගේ beat shake video එක හදා ගන්න ඕනේ photos 11ක් මෙන්න මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන ඇඩ් බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝස් ටික අපේ ටයිම් ලයින් එකට ඇඩ් වුණා. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මේ ෆොටෝස් වල අවසාන කෙළවරට එන්න. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන එන්ඩින් කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා මේ එන්ඩින් කියන කොටස උඩ එකපාරක් ටච් කරලා මෙන්න මේ ඩිලීට් බටන් එක ක්ලික් කරලා මේ එන්ඩින් කියන කොටස ඩිලීට් කරගන්න. ඊට පස්සේ ඔයාලා එන්න ඕනේ මෙන්න මේ පළවෙනි ෆොටෝ එක ළඟට. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ යට බාර් එක ටිකක් දකුණු පැත්තට ඇදගෙන ගියාම ඔයාලට හම්බ වෙනවා මෙන්න මෙතන ෆෝමැට් කියලා එකක්. अन्य क्लिक कर मेन मेतन तीन नमय दासे की फोमेट सिलेक्ट कर ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එකට වැඩිපුර ෆ්‍රේම් එකක් ඇඩ් වුණා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අපේ ෆොටෝ එක මේ ෆ්‍රේම් එකට සෙට් වෙනකන් zoom කරගන්න එක. මම මෙන්න මේ විදිහට zoom කරගන්නවා. ඊට පස්සේ දෙවෙනි ෆොටෝ එකත් ඒ විදිහටම zoom කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන හැම ෆොටෝ එකක්ම මේ විදිහට zoom කරගන්න. राइट मैम मेन मे विद मगे हम फोटो सूम कर मेन मे पलवे फोटो लगे पलवे फोटो के ड्यूरेशन ऑटोमेटिकली अपे तपर तुन थे ड्यूरेशन वेडिकरने तपर तुन दशम अटाक वेक मेन मे विद ඊට පස්සේ ඔයාලා දෙවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. දෙවෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එකත් ඔටෝමැටිකලිම තියෙන්නේ අපේ තප්පර 3කට. ඉතින් ඒකත් ඔයාලා 3.7ක් වෙනකම් වැඩි කරගන්න. ඊට පස්සේ තුන්වෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එක 3.6ක් වෙනකම් වැඩි කරගන්න. ඊට පස්සේ හතරවෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එක ඔයාලා 1.9ක් වෙනකම් අඩු කරගන්න. මෙන්න මේ විදිහට. ඉතින් මේ හැම ෆොටෝ එකේම ඩියුරේෂන් හදන විදිහ මම වම් පැත්තේ කෙළවරේ දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලට ඒක බලාගෙන මේ හැම ෆොටෝ එකේම ඩියුරේෂන් ටික හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ හැම ෆොටෝ එකේම ඩියුරේෂන් ටික හදා ගන්නවා. රයිට් මම මෙන්න මේ විදිහට මගේ හැම ෆොටෝ එකේම ඩියුරේෂන් ටික හදාගත්තා. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මේ ෆොටෝස් වල මුල් කෙළවරට එන්න. ඒ කියන්නේ අපේ පළවෙනි ෆොටෝ එක තියෙන තැනට මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන ඔඩියෝ කියන එක ක්ලික් කරගන්න එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන සවුන්ඩ් කියන එකත් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන තියෙන ෆයිල් අයිකන් එකට. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන from device කියන එකක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ device එකේ තියෙන හැම audio clip එකක්ම. ඊට පස්සේ මම යට description එකේ link එකක් දාලා තියෙනවා audio file කියලා. අන්න ඒ link එකෙන් ගිහිල්ලා පොඩි audio clip එකක් ඇති අන්න ඒක download කරගන්න. ඊට පස්සේ ඒ audio clip එක මෙතන තියෙන audio clip වලින් හොයාගෙන මෙන්න මෙතන තියෙන සුදු පාට plus icon එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඔයාලට ඒක කරගන්න අපහසු නම් ඔයාලා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන search bar එකට යන එක. ඊට පස්සේ මම මේ search කරන විදිහට ඒකේ search කරගන්න. राइट ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට beat shake 23 කියලා MP3 එක. ඔයාලට කරගන්න තියෙන මේ beat shake 23 කියන MP3 එක මෙන්න මෙතන තියෙන සුදු පාට plus icon එක click කරලා අපේ timeline එකට මෙන්න මේ විදිහට add කරගන්න එක. ඊට පස්සේ ඔයාලා අපේ photos වල duration එකයි මේ audio clip එකේ duration එකයි එක සමාන අගයක තියනවාද කියලා මෙන්න මේ විදිහට බලා ගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ photo එකේ duration එකයි audio එකේ duration එකයි එක වගේ අගයක මෙන්න මේ විදිහට තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේ පළවෙනි photo එක ළඟට එන එක. ඊට පස්සේ මේ පළවෙනි photo එක මෙන්න මේ විදිහට select කරගන්න. ඊට පස්සේ
මෙන්න මෙතන තියෙන animation කියන එකත් click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන combo කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ animation ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ animation ටික මේ විදිහට පෙන්වන්නේ ඔයාලගේ phone එකේ mobile data හරි wifi හරි on කරලා තිබ්බොත් විතරයි. ඒ හින්දා මතකයතුව ඔයාලගේ phone එකේ mobile data හරි wifi හරි on කරගන්න මේ වැඩේ කරගන්න කලින්. ඉතින් මේ පළවෙනි photo එකට දාගන්න ඕනේ animation එක තමයි මෙන්න මෙතන තියෙන මෙන්න මේ bisect 2 කියන animation එක. ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ දෙවෙනි ෆොටෝ එකට දාන්න ඕනේ animation එක තමයි මෙන්න මෙතන තියෙන pendulum 1 කියන animation එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ තුන්වෙනි ෆොටෝ එකට දාන්න ඕනේ animation එක තමයි ආයෙත් මේ pendulum 1 කියන animation එක. ඉතින් මේ එක් එක් ෆොටෝ වලට දාන්න ඕනේ animation ටික මම වම් පැත්තේ කෙළවරේ දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලට ඒක බලාගෙන මේ ෆොටෝස් වලට animation ටික දාගන්න පුළුවන්. ඉතින් මම මේ හැම ෆොටෝ එකකටම මෙන්න මේ විදිහට animation ටික දාගන්නවා. Right, mom, මෙන්න මේ විදිහට මගේ හැම ෆොටෝ එකකටම animation ටික දාගත්තා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන හරි ලකුණ press කරගන්න. ඊට පස්සේ ඔයාලා එන්න ඕනේ මෙන්න මේ පළවෙනි ෆොටෝ එක ළඟට. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් back වෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා effect කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන video effect කියන එකත් click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ effect වගේක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ trending කියන එක යටතේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා black flash කියලා effect එකක් අන්න ඒක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන හරි ලකුණ press කරගන්න. ඉතින් මේ black flash කියන animation එක අපේ පළවෙනි photo එකේ duration එක වෙනකම් මෙන්න මේ විදිහට වැඩි කරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් back වෙන්න. ඊට පස්සේ ආයෙ මෙන්න මෙතන තියෙන video effect කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ උඩ bar එක ටිකක් දකුණු පැත්තට ඇදගෙන ගියාම ඔයාලට හම්බෙනවා මෙන්න මෙතන details කියලා option එකක්. අන්න ඒක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඒක යටතේත් ඔයාලට මෙන්න මේ වගේ animation ටිකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන effect එක select කරගන්න මෙන්න මේක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන හරි ලකුණ press කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේක මේ දෙවෙනි photo එකට වෙනකම් මෙන්න මේ විදිහට තියාගෙන ඔයාලා මේක දෙවෙනි photo එකේ duration එක වෙනකම් හදා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ copy කියන එක දීලා මේකේ copy එකක් ගන්න. ඊට පස්සේ ඒක තුන්වෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එක වෙනකම් මෙන්න මේ විදිහට හදා ගන්න. ඊට පස්සේ ඔයාලා ආපහු කෝපි එකක් ගන්න. ඊට පස්සේ ඒක මෙන්න මේ හතරවෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එක වෙනකම් මෙන්න මේ විදිහට හදා ගන්න. ඊට පස්සේ ඔයාලා ආපහු මේකේ කෝපි එකක් ගන්න. ඊට පස්සේ ඔයාලා ඒක මෙන්න මේ පස්වෙනි ෆොටෝ එකේ ඩියුරේෂන් එක වෙනකම් මෙන්න මේ විදිහට හදාගෙන මෙන්න මෙතන තියෙන ඇඩ්ජස්ට් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ස්පීඩ් කියන එක මෙන්න මේ විදිහට 100ට වෙනකම් වැඩි කරගෙන මෙන්න මෙතන තියෙන හරි ලකුණ press කරගන්න. right ඊට පස්සේ ඔයාලා ආපහු මෙන්න මේ copy කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ආපහු ඒ effect එකේ copy එකක් ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒ photo එකට වෙනකම් මෙන්න මේ විදිහට duration එක වෙනකම් හදාගන්න. ඊට පස්සේ ආපහු copy එකක් දීලා ඒක ඊළඟ photo එක වෙනකම් හදාගන්න. අන්න ඒ විදිහට මෙන්න මේ copy කියන එක දිදි මෙන්න මේ හැම photo එකටම ඒ effect එක add කරගන්න මෙන්න මේ විදිහට. right mom මෙන්න මේ විදිහට මගේ හැම ෆොටෝ එකකටම ඒ ඉෆෙක්ට් එක ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාලා එන්න ඕනේ මෙන්න මේ මුල් කෙළවරට. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් බෑක් වෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන සුදු පාට කොටුව. අන්න ඒ කොටුව උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන තියෙන කැමරා කියන එකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන අප් කියලා එකක්. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන හරි ලකුණ press කරගන්න. ඊට පස්සේ ඊළඟ කොටුවත් මෙන්න මේ විදිහට ක්ලික් කරගෙන කැමරා වලට ගිහිල්ලා ආපහු මෙන්න මේ අප් කියන ඉෆෙක්ට් එක ඇඩ් කරගන්න. ඊට පස්සේ ඊළඟ කොටුවටත් මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න. ඒ ඉෆෙක්ට් එකම මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට හරි ලකුණ press කරගන්න. ඊට පස්සේ ඔයාලා සම්පූර්ණයෙන්ම ඔයාලගේ වීඩියෝ එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලා පොඩ්ඩක් මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට play කරලා බලන්න හරියටම හැදිලාද කියලා. ඊට පස්සේ මේ වීඩියෝ එක හරියටම හැදිලා නම් ඔයාලා කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන 720p කියන එක click කරලා මේ 720p මෙන්න මේ විදිහට 1080p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ විදිහට උඩට ඉතල එක පාරක් press කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක අපේ ගැලරියට export වෙනවා. right මෙන්න මේ විදිහට අපේ beat shake වීඩියෝ එක අපි හදාගෙන ඉවරයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, තවත් යාළුවෙකුට මේ වීඩියෝ එක බලන්න share කරන්න. ඉතින් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.